අයිබෝවන් අදත් උදාරයන් නිශාන් YouTube channel එකට ඔයාලා පිළිගන්න සාදරයෙන් අපි අද කතා කරන්න යන්නේ ඇත්තටම සකිනේ Facebook එකේ YouTube එකේ Instagram එකේ viral වෙලා තියෙන මාතෘකාවක් සම්බන්ධයෙන් ඉස්සෙල්ලාම මේක ගැන ඔයගොල්ලෝ සමහරවිට දැන් දැකලත් ඇති වීඩියෝ යනවා memes එහෙම share වෙනවා ඉතින් මම හිතුවා දැන් ඔයාලන්ට ඒක ගේන්න ඕන කියලා සමහරක් අය මොකද්ද කියලා දැන් ඇත්තටම මමත් මොකද්ද කියලා දන්නේ මාත්මගේ ආලුකෙන් තමයි අහලා මේ ගැන විස්තර හොයලා ඔයගොල්ලන්ට ගෙනාවේ ඇත්තමයි අපි අද කතා කරන්න යන්නේ ඇමරිකාවේ ඒරියා 52 කියන ඒරියා 51 කියලා තියෙන ප්‍රදේශයක් මේක ඇත්තටම කියන්නේ අවුරුදු ගානක් කාටවත් යන්න දෙන්නේ නැතුව ඇමරිකාව විශේෂයෙන් ආරක්ෂාවක් යොදවලා වෙනම තත්ත්වයක තමයි මේ ප්‍රදේශය තියාගෙන ඉන්නේ ඉතින් අද අපි ඒක ගැන තමයි කතා කරන්න යන්නේ එහෙනම් දිගටම රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක ඒ වගේම අපිව subscribe කරන්න මේ වගේ වීඩියෝස් හුඟක් අපේ channel එකේ තියෙනවා channel එකට ගිහිල්ලා බලන්න පුළුවන් ඒ වගේම මම උඩ link එකත් කියන්නේ අපේ හදපු මෙච්චර හදපු වීඩියෝ share කිරීමක් කරන්න ඒ වලට ගිහිල්ලා බලන්න පුළුවන් අපි ඉස්සෙල්ලාම බලමු වීඩියෝ එක මොකක්ද කියලා හරි ඇත්තටම කියන්න ඕනේ මේ ඒරියා 52 සම්බන්ධයෙන් ඉස්සෙල්ලාම මේක ඇවිල්ලා ඇමරිකාවේ තරුණ පිරිසක් අද්දා තමයි ඉස්සෙල්ලාම පටන් ගන්න මේ මේක ඇත්තටම විහිළුවට පටන් ගත්ත දෙයක් ඒක තරුණ කණ්ඩායමක් ඇවිල්ලා ගෲප් එකක් හදනවා ස්ට්‍රෝම් ඒරියා 52 කියලා මොකද මේගොල්ලන්ට ඇමරිකාවේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ ඒරියා 52 කියන ස්ථානය හරිම අධිආරක්ෂිතව තියාගෙන ඉන්නවා කියන්නේ ආමිකර කියන්නේ මේ ආමිකේ වෙනම ආමිකක් තියලා මේක පවත්වාගෙන යන්නේ ඒ වගේම මේ ප්‍රදේශයේ යන ආමිකේ කෙනෙක් යනවා නම් එයාගේ පවුලයත් එක්ක තමයි යන්න ඕනේ කියන්නේ පවුලයත් එක්ක ගියාට පස්සේ මට ආයතනින් එන්න බෑ දිගටම ඒ ප්‍රදේශේ තමයි ජීවත් වෙන්න ඕනේ ඉතින් විටින් විට සමහර ලංකාවේ මම පොත්පත්වල කියවලා තියෙනවා හුඟක් පිටසක්ක ජීවීන් ගැන ගිය පොත්පත්වල ඒරියා 52 කියන ප්‍රදේශය ගැන සඳහන් වෙලා තියෙනවා ඉතින් ඇත්තටම අපි බලමු මේ ප්‍රශ්නේ කොහෙන්ද පටන් ගත්තේ කියලා පළමුවෙන්ම ඇමරිකාවේ තරුණ පිරිසක් ඇවිල්ලා ඒගොල්ලෝ පේජ් එකක් හරි නැත්නම් ගෲප් එකක් හරි හදනවා ස්ට්‍රෝම් ඒරියා 51 කියලා මේක හරහා කරන්නේ ඒගොල්ලෝ කතා වෙනවා මේක ඇත්තටම විහිළුවට පටන් ගත්ත දෙයක් තමයි කියලා ඒගොල්ලෝ සඳහන් කිරීමක් කරන්නේ අපි ඇත්තටම ඒරියා 51 එකට ඔක්කොම අල්ලලා යමු එකතු වෙලා ගිහිල්ල මෙච්චර කල් ඇමරිකාවේ රජයේ අපෙන් හංගපු දේවල් මොකද්ද කියලා දැනගමු ඔක්කොමල්ලා ලක්ෂ ගානක් එකතු වෙලා එකපාරයන් කී දෙනෙක්ව කියලා මරන්නද කී දෙනෙක්ව කියලා ඒගොල්ලෝ විනාශ කරලා දාන්නද ඔක්කොමල්ලා එකපාර ගිහිල්ලා කවුරු හරි එක්කෙනෙක් හරි අන්තිමට මේක ගැන දැනගනි මොනවද තියෙන්නේ කියලා එහෙම තමයි ඒගොල්ලෝ ඒ පෝස්ට් එක හදන්නේ ඊට පස්සේ ඉතින් මේක ඇවිල්ලා ඉස්සෙල්ලාම විහිළුවට හරි සමහරක් විහිළුවට කමෙන්ට් කරනවා හරි මම එන්නම් ගා ලක්ෂ ගානක් සමහරක් අය විහිළුවට කමෙන්ට් කරා වෙන්න පුළුවන් සමහරක් අය ඇත්තට කමෙන්ට් කරා වෙන්න පුළුවන් කොහොම හරි මේක ඇවිල්ලා ඇමරිකාවේ ප්‍රධාන මාතෘකාවක් වෙනවා මොකද එහෙ පෙලක් කට්ටියට ඇත්තට මේක විහිළුවක් වෙන්නේ නැති. නමුත් පෙලක් කට්ටියට ඇත්තට අවන් තිනවා අපි එන්නම් අපි ගිහිල්ලා බලමු මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ දැන් මේක ඇමරිකාවේ නිල වශයෙන් මේගොල්ලෝ හිත ඇත්තටම හිතනවා දැන් මිනිස්සු වෙයි කියලා. මොකද දැන්ටම ඒ නෙවාඩා ප්‍රාන්තය කියලා කියන්නේ ඒරියා 51 කියලා තියෙන නෙවාඩා ප්‍රාන්තය ඇමරිකාවේ කාන්තාර ප්‍රදේශයක තමයි තියෙන්නේ. මේකට ඇවිල්ලා දැන් ඒ පැත්තේ කවුරුත් කට්ටිය යන්නේ නැහැ ඉස්සෙල්ලා මූලිකව. ඉතින් දැන් ඇවිල්ලා මෙතන තියෙන හෝටල් වල සම්පූර්ණයෙන් හෝටල් රූම් බුක් කරලා තිනවා. ඒ වගේම කූඩාරම් හැමදේම ඒ ප්‍රදේශයට යනවා මේක වෙන්නේ සැප්තැම්බර් 20 කියලා තමයි කියලා තියෙන්නේ මොකද තරු විශාල තරුණ පිරිසකුයි ඇමරිකානු පුරවැසියෝ පිරිසක් ඇවිල්ලා එකතු වෙලා තිනවා මේකට අපි සැප්තැම්බර් 20 යනවා පාන්දර 3 ඉඳන් උදේ 6 වෙනකම් ගිහිල්ලා කීයක් කියලා වෙඩි තියලා මරන්නද කීයක් කියලා විනාශ කරලා දාන්නද කොහොම හරි එක්කෙනෙක් හරි ගිහිල්ලා හොයා ගන්නවා කියලා ඊට අමතරව දැන් හාස්‍යජනක වීඩියෝ හුඟක් අන්තර්ජාලය වල දැක්කලා ගන්න පුළුවන් YouTube එකේ තියෙනවා ඒ වගේම Instagram Facebook හැමතැනම මම දැක්කා ලංකාවේ තුඟක් මේ ගැන කතා බහ වෙනවා. ඉතින් ඇත්තටම මිනිස්සුන්ට හුඟක් ප්‍රශ්නක් තියෙනවා මේක මොකද්ද වෙලා තියෙන්නේ හුඟක් අය කියන්නේ මේ සම්බන්ධයෙන් පිටසක්වල ජීවි තාක්ෂණයක් තියෙනවා කියලා. එක එක ඉන්නේ එක එක විවිධාකාර මත 10ක් තියෙනවා. මම ඒ 10 ගැනම ඔයගොල්ලන්ට විස්තර කරන්න මොකද්ද වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම මේක ඇවිල්ලා පළවෙනිම හුඟක් මිනිස්සු විශ්වාස කරන්නේ පිටසක්වල ජීවීන් ඉන්නවා කියලා. මේ ඒරියා 51 කියලා දැන පිටසක්වල ජීවීන් ඉන්නවා. ඒකයි මේගොල්ලෝ ආරක්ෂා දැඩි ආරක්ෂාවක් දීලා මේගොල්ලෝ පරීක්ෂා කරලා ඒගොල්ලෝ පරීක්ෂණ දීලා වෙනම පිටසක්වල ජීවීන් ගැන පරීක්ෂණ තියෙනවා. එන කට්ටියට කවදාවත් ඇතුළත් වෙන්න බෑ. මේක දැඩි ආරක්ෂාවක් තියෙනවා. මේකට ඉන්නවා වෙනම ආමික කැමෝ ගයිස් කියලා. ඒ කියන්නේ ආමිකේ කැම ඇඳුම් ඇඳලා ඉන්නේ ගොල්ලෝ. ඒ ආමිකේ ඉතින් මෙතනින් කියන්නේ YouTube එකේ වීඩියෝ චෙක් කරලා බලන්න පුළුවන් ඒරියා 51 කියන තැන මේගොල්ලෝ අධිආරක්ෂිත කැමරා ඒ වගේම රේඩාර් පද්ධති විද්‍යුත් චුම්බක තරංග වෙනම කියන්නේ විද්‍යුත් චුම්බක තරංග එළියට පිට වෙනවා කවුරු හරි ආවොත් ඒගොල්ලන්ගේ ශරීර උෂ්ණත්වම කියන්නේ උෂ්ණත්වය අනුව ඒගොල්ලෝ කොහෙද ඉන්නේ ඔක්කොම කියලා හොයාගන්නවා ඒ තරම් දැඩි ආරක්ෂාවක් දීලා තියෙන්නේ. ඒ වගේම ඇමරිකාවේ මේක කොච්චර කතා වෙනවද කියනවා නම් දැන් මේ එන ජනාධිපතිවරණේදී හිලරි ක්ලින්ටන් කියලා තිනවා මම ජනාධිපති වුණොත් මේ ඒරියා 52 කියන තැන මොනවද තියෙන්නේ මිනිස්සුන්ගේ කියලා එයා කියනවා කියලා.
ඉතින් ඔයගොල්ලෝ හිතන්න ජනාධිපතිවරයෙක් වෙන්න තනක් කරන කෙනෙක් මේක ගැන මෙහෙම මෙච්චර වටින දෙයක් මෙහෙම කියනවා ගැන එතන අනිවාර්යෙන් එක්ක වැදගත් දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම මිනිස්සුන්ට මේක මොකද්ද තියෙන්නේ කියලා කුතුහලයක් තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකාවේ පිට බුද්ධිංශ වලට කියන්නේ රුසියාව, චීන වගේ හුඟක් රටවල් වලටත් දැඩි උවමනාවක් තියෙනවා මෙතන මොකද්ද වෙන්නේ කියලා බලන්න. ඒක නිසා තමයි ඒගොල්ලොත් එහෙම මෙහෙම හොයනවා. නමුත් හරියටම විස්තරයක් කාටත් කියන්න බෑ. විටින් විට පුද්ගලයා මත වුණා මම පිටසක්වල ජීවින් එක පරීක්ෂණ කරා, මම ඒගොල්ලන්ගේ බොඩිස් චෙක් කරා, මෙහෙම නිබද වෙනවා, මෙහෙම එයාක්‍රාෆ්ට් වගේක් තියෙනවා, මෙහෙම ප්ලේන් තියෙනවා, පිටසක්වල ජීවින්ගෙන් හොයාගත්ත ඒ තාක්ෂණය භාවිතා ගන්නවා කියලා. නමුත් කවුරුත් අද වෙනකන් හොයාගෙන නැහැ මේක බොරු, මේක ඇත්ත, මේක ඇතුළේ මේක මෙහෙම තියෙන්නේ, මෙහෙම වෙන්නේ කියලා කවුරුත් හරියට නිගමනයක් දීලා නැහැ. ඉතින් ඇත්තටම මිනිස්සු මේක වටේ එක් වෙන්නත් මේක හුඟක් බලපාලා තිනවා. මොකද කාටවත් ඇත්ත වශයෙන්ම සාක්ෂියක් දෙන්න වුණා මේ ඒරියා 51 තියෙන තැනින්ද. මොකද මේක පටන් ගන්නෙ 1940 ගණන් වල 1950 ගණන් වල. එවකට හිටපු ජනාධිපතිවරයෙක් මේකට වෙනම නියෝගයක් දෙනවා මේ ප්‍රදේශයේ තහනම් ප්‍රදේශයක මිනිසුන්ට යන්න බෑ, ආමිකයට ඒ කියන්නේ හැම එක්කෙනාටම යන්න බෑ, තෝරගත්ත පිරිසට විතරයි යන්න පුළුවන්. ඒ වගේම ඇමරිකාවේ ජනාධිපති මවරු මාරුණාට විශාල සංඛ්‍යාවක් අදනම් කවුරුත් කතා කරේ නැහැ ප්‍රදේශය ගැන. හුඟක්ම ඔය පොත්වල මේක සඳහන් වෙලා තිනවා. අනිත් ගැටලුව තමයි තව එක මාතෘකාවක් තියෙනවා රුසියාවට සම්බන්ධව මේක හරහා පරීක්ෂණයක් කරනවා කියලා. මොකද රුසියාවේ ඔත්තු බලන්න ඇමරිකාවෙන් ප්ලේන් එකක් හැදුවා, ඩ්‍රැගන් කුයින් හරි බ්ලැක් ඊගල් කියලා හරි එහෙම ප්ලේන් එකක් හදලා තිනවා. මේකට කියන්නේ මේක ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි, පිටසක්වල ජීවින්ගේ තාක්ෂණය තමයි යොදාගෙන තියෙන්නේ. ඉතින් රුසියාවට රේඩාර් පද්ධති වලට අහු වෙන්නේ නැතුව ගිහිල්ලා මේක ඔත්තු බලන්න පුළුවන් එහෙම කියලා විශාල කියන්නේ මත විවිධ මත තියෙනවා. නමුත් මේක තමයි වැඩියෙන්ම ප්‍රබල ලෙස බලපාලා තියෙන්නේ. ඒ වගේම මේ ප්ලේන් එක නෙවාඩා කාන්තාරෝ ඒරියා 51 කියන ප්‍රදේශයේ කඩන් වැටුණා. ඒ වෙලාවේ උතන CIA එකකින් ඇවිල්ලා වට කරලා පරීක්ෂණ කරා. ඊට පස්සේ එතනින් එහාට උතන බල කියන්නේ ඒගොල්ලන්ගේ කඳුරක් විදියට පාවිච්චි කරනවා, ඒගොල්ලන්ගේ බලය සම්පූර්ණයෙන් තියෙන උතන එහෙම කියලා හුඟක් කතා තිනවා. ඉතින් ඇත්තටම හිතාගන්න බෑ මොකද්ද තියෙන්නේ කියලා. දැන් මිනිස්සු දැන් මේකට යන්න යනවානේ. සමහරක් විට මේක ලොකු ක්ලයිමැක්ස් එකක් වගේ වෙනවා කියන ඇවෙන්ජර්ස් එකේ, ලෝඩ් ඔෆ් ද රින්ග් ෆිල්ම් එකේ වගේ ඔක්කොමල්ලා එහෙන් ආමික එහෙන් සාමාන්‍ය පුද්ගලයෝ දෙපිරිසම ගැටෙන්නත් පුළුවන්, සමහර ඒවා නොවෙන්නත් පුළුවන්, අපිට හරියටම කියන්න බෑ. නමුත් දැනටම ඒ ප්‍රදේශයේ තියෙන හෝටල්, එතකොට සංචාරක නිවාස හැමතැනම, ඔය ගෙස්ට් හවුස්, හොටෙල්ස් හැම එකක්ම දැන්ටම බුක් වෙලා ඉවරයි. ඒ ප්‍රදේශයේ දැඩි ඉල්ලුමක් තියෙනවා. දැන්ටම තාවකාලික ලැගුම් හල් ඉදි කරනවා මිනිස්සු ගිහිල්ලා, මොකද ඒ තියෙන ඉල්ලුමට. ඒ වගේම විශාල ලෝකේ විශාල පිරිසක් ඇවිල්ලා මොකද වෙන්නේ, සැප්තැම්බර් 20 මොකද වෙන්නේ කියලා බලන් ඉන්න. සමහරක් විට විහිළුවට වෙන්න පුළුවන්, සමහර විට කිසිම දෙයක් නොවෙන්නත් පුළුවන්. නමුත් ඔක්කොමල්ල බලන් ඉන්නේ සැප්තැම්බර් 20 මොකද වෙන්නේ කියලා. ඊට අමතරව ඇමරිකානු රජය විසින් ප්‍රසිද්ධ පුද්ගලයෝ දාගෙන දැන් රූපවාහිනී දැන්වීම, මේ වගේම මාධ්‍ය නිවේදන හැම එකම නිකුත් කරනවා මෙහෙම එන්න එපා, ඒ ප්‍රදේශයට අපි ආවත් ආරක්ෂිත පියවර ගන්න වෙනවා අපිට ඇමරිකානු රජය විසින් මේ ඇමරිකාව සුරක්ෂිත කරන්න මෙහෙම නියෝග ගන්න, නියෝග නිකුත් කරන්න වෙනවා, හුඟක් ජීවිත විනාශ වෙයි එහෙම කියලා ප්‍රසිද්ධ පුද්ගලයන් නරු නිලියෝ ක්‍රීඩකින් පවා කියන්නේ ඒගොල්ලන්ව භාවිතා කළා ඉන්ෆ්ලුවෙන්ස් ලබ යූ ඉන්ස්ටාග්‍රෑම් ඒ හැම කෙනෙක් දැනුවත් කරනවා සාමාන්‍ය පුද්ගලයන් දැනුම් දෙන්න මෙහෙම වෙන්න එපා එන්න එපා ලොකු ප්‍රශ්නයක් වෙයි ආවොත් කියලා. නමුත් ඒත් එච්චර නිකුත් කළ ගේද්දි විශාල පිරිසක් මේක වටා රැඳිලා ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා බලාගන්න. ඒ වගේම ඉතින් අපි බලමු මේකේ විවිධ මත 10ක් වගේ නිකුත් වෙලා තියෙනවා මේ ඒරියා 51 ප්‍රදේශයේ මොකද්ද තියෙන්නේ කියලා. ඉතින් අපි ඒ මත 10 මොනවද කියලා අද පරීක්ෂා කරලා බලමු. එහෙනම් අපි එකේ ඉඳන් පටන් ගමු. අපි දැන් ඉස්සරහ පරීක්ෂා කරලා බලමු මේ ඒරියා 51 කියන ප්‍රදේශය සම්බන්ධයෙන් මිනිස්සු මොනාද පළගල්ලා තියෙන්නේ කියලා අදහස් මම කරුණු 10ක් කියන්නම්. ඒ 10 මම කියනට ඔප්පු වෙනා නැහැ. මේව ඇත්තනවා මිනිස්සුන්ගේ අතරේ තියෙන විශ්වාස. කියන්නේ මේ එක එක පුද්ගලෝ එක එක අදහස්. දැන් අපි හිතමු ලෝකය නිර්මාණය වුණේ කොහොමද කියලා. එක එක්කෙනා එක එක විදිහ කියලා තියෙනවානේ. එක බිග් බෑන් තියරි, එක මහා පිපුරුම් වාදය, එතකොට විශ්වය හැදුනේ මෙහෙමයි කියලා එක එක කරුණු කියලා තියෙනවා. ඉතින් ඒ වගේ ඇමරිකාවේ මේ ඒරියා 51 කියන තැනටත් මිනිස්සු එක එකවා කියලා තියෙනවා. මේක හැදිලා තියෙන්නේ මෙහෙමයි, මේක හැදිලා තියෙන්නේ මෙහෙමයි කියලා එක එක්කෙනා ඒගොල්ලන්ගේ කරුණු දීපත් කරලා තියෙනවා. මේවා 10ම තාම සනාථ වෙලා නැහැ හරියට මොකක්ද තියෙන්නේ කියලා. ඉතින් අපිට බලන්න පුළුවන් මේ ඇත්තටම සැප්තැම්බර් 20 මොනවා තියෙන්නේ කියලා. සමහර විට
ඉතින් මං කරුණු එකින් එකට කියන්නේ 10 ඉඳන් එක වෙනකන් යනනම් ඉතින් ඔයගොල්ලෝ හිතලා බලන්න මේක ඇත්තක් තියෙනවද බොරුවක් තියෙනවද ඇත්තට මොකද්ද තියෙන්නේ කියලා. පළවෙනි කරුණ තමයි මිනිස්සු විශ්වාස කරනවා ඇත්තටම මේගොල්ලෝ පිටසක්කර ජීවීන්ගේ යානයක් කඩා වැටිලා එතන තියෙනවා. ඒ යානෙන් තමයි මේගොල්ලෝ නැවත පරීක්ෂණ කරන්නේ. ඉතින් මේගොල්ලෝ ඒ යානයේ තියෙන බලමූලාශ්‍ර හරි මොන හරි ආයුධ හරි තියාගෙන ඒක නැවත හදන්න යනවා කියලා තමයි පළවෙනි කරුණ 10 වෙනි කරුණ විදිහට මේගොල්ලෝ විස්තර කරන්නේ. මන් 10 ඉඳන් ආපස්සට තමයි යන්නේ. ඉතින් 9 වෙනි කරුණ එකේ මේ එකක්වත් ඔප්පු වෙලා නැහැ. ඉතින් 9 වෙනි කරුණ වෙන්නේ මේගොල්ලෝ 1900 ගණන් වල පිටසක්වල ජීවින ප්‍රදේශයට ආවා. පිටසක්වල ජීවින අල්ලගෙන මේගොල්ලෝ පරීක්ෂණ කරන ස්ථානයක් විදිහට තමයි 9 වෙනි කරුණ විදිහට මට ඉදිරිපත් කරන්න වෙන්නේ. මේකත් එක්තරා මිනිස්සු කොටාෂක් කියලා තිනවා. මොකද ඕක ඇත්තටම එන්න හේතුව එක ෆොටෝස් වගේක් එළියට ආවා. 1900 ගණන් වල බ්ලැක් ඇන්ඩ් වයිට් ෆොටෝස් ටිකක් ආවා. මේගොල්ලෝ පිටසක්කර ජීවන මිනිස්සු කට්ටියක් අල්ලගෙන යනවා. මට ලංකාවේ පොතකට තිබුණා. මට පොතේ ඇත්තටම නම මතක නැහැ. පිටසක්කර ජීවන ගැන තිබ්බ පොතක. ඉතින් ඔය වගේම මම 8 වෙනි කරුණත් ඔතනටම ගන්නම්. 8 වෙනි කරුණ තමයි තව මිනිස්සු කට්ටියක් කියනවා අර 1900 ගණන් වල අල්ලගත්ත පිටසක්කර ජීවීන්ගේ මුත්‍ර ශරීර කියන්නේ මැරුණ මලමිනි කියන්නේ මුත්‍ර ශරීර තියාගෙන ඒවා පරීක්ෂණ කරන තැනක් කියලා තමයි හුඟක් අය නම් 8 වෙනි කරුණ දෙන්නේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක ඇත්තටම උනේ ඔය ෆොටෝස් සමග කියන ෆොටෝස් සමග ටික කාලයක් එක්ක වැරළ යනකොට අයි නැවත වීඩියෝ එකක් ආවා. ඒ වීඩියෝ එකේ තිබ්බ පිටසක්කර ජීවීන්ගේ මිනිස්සු කොටාශයක් කියන්නේ මෝචරිකාවක තැනක තියලා මිනිස්සු කපනවා පරීක්ෂා කරලා බලනවා වගේ 1900 ගණන් වල මතක හැටියට ආවේ බ්ලැක් ඇන්ඩ් වයිට් වීඩියෝ එකක් YouTube එකේ මම දැක්ක තමයි. දැන් ඔය මේ ඒරියා 51 ප්‍රශ්නෙත් සමග ආයි නැවත ඒක එළියට වෙලා තිබ්බා. ඉතින් ඊට පස්සේ ඕක හැදුව කියන ඔගේ ලීඩාවට පස්සේ විශාල කතාබහක් ඇති වුණා. ඉතින් ඊට පස්සේ මිනිස්සු විශ්වාස කරා මම ඇත්තට මෙහෙම මෙතනද මෙහෙද තමයි වෙනවා ඇත්තේ කියලා. නමුත් ඊට පස්සේ වීඩියෝ එකට පස්සේ ඒ වීඩියෝ එකේ ඉන්න මිනිස්සුම ඇවිල්කෝ නැහැ මේක බොරුවක් අපි හදලා කරේ මේක ඇවිල්ලා ඇත්තට මිනිස්සුන්ව මුලා කරන්න තමයි කරේ. මේ ඒරියා 51 ගැන ඇත්තට මිනිස්සු වෙනවා ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්න එක විහිළුවකට වගේ කරේ කියලා. නමුත් ඒක හුඟ දෙනෙක් විශ්වාස කරේ නැහැ. මොකද වීඩියෝ එක එළියට ඇවිල්ලා ඔක ලොකු කතාබහක් වුණාට පස්සේ තමයි ඔක බොරුවක් කියලා ඒ මිනිස්සුන්ම ඇවිල්ලා කිව්වේ. ඉතින් හුඟක් සාක්ෂි තිබ්බ මේක ඇත්ත කියලා විශ්වාස කරන්න. නමුත් එකපාර තාම කවුරුත් අහුරු කරලා නැහැ මේක ඇත්තටම උනේ කොහොමද කියලා. ඉතින් 7 වෙනි එක තමයි ඇත්තම කියනවා කියන්නේ මිනිස්සු විශ්වාස කරනවා මේ ලෝකේ විශේෂ බලයන් තියෙන එක විශේෂ කියන්නේ බලයක් ඒ වගේ මුදල් විශේෂ මුදල් කියන්නේ විශාල මුදල් තියෙන මිනිස්සු ඇවිල්ලා ඉලුමිනටි කියලා සංවිධානයක් තියෙනවා කියලා. මම ඒක ගැනත් වීඩියෝ එකක් ඉස්සරහට අරගෙන බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මේ ඉලුමිනටි සංවිධානය කියන ලෝකේ ඉන්න ප්‍රබලම පුද්ගලයෙකුතු වෙලා සංවිධානයක් හදලා තිනවා. ඒක හරහා තමයි මුළු ලෝකෙම පාලනය වෙන්නේ. මේ ඉලුමිනටි සංවිධානයේ මූලස්ථානයේ විදිහට ඔය නෙවාඩා ප්‍රාන්තයේ තියෙන මේ ඒරියා 51 තමයි යූස් කරන්න කියලා එක කොටසක් කියනවා. ඉතින් ඒක තමයි කිසිම රජයක් මේක ඇවිල්ලා මොනවද තියෙන්නේ කියලා ඇමරිකාවට බල කරන්න නැත්තේ මේක මේ ඇත්තටම වාන් තියෙන්නේ කියලා කියන්න හෙලි කරන්න කියලා. මොකද හැම රටේම ප්‍රධානින්නේ ඉලුමිනටි සංවිධානයේ ඉන්නවා. ඉලුමිනටි සංවිධානයේ කියන එක වෙනම කතා කරන මාතෘකාවක්. මම එක වෙනම අරන් ඉන්න බලාපොරොත්තු වෙන ඇත්තටම. ඉතින් මේකේ ඇවිල්ලා ලෝකේ හැමතැනින්ම ඉන්න ප්‍රධාන මිනිස්සු ඉන්න නිසා තමයි මේක කතා යටි ගහන්නේ එහෙම කියලා හුඟක් මිනිස්සු කියනවා. මේ ඉලුමිනටි සංවිධානයේ විවිධ විදිහට මාතෘකාවලට භාජනය වුණා ඒරියා 51 එක. නමුත් තාම කවුරුද ඇත්තට හෙලි කරලා නැහැ මොකද්ද ඒ සම්බන්ධයෙන් තියෙන ඇත්ත කියලා. ඉතින් ඊට පස්සේ 6 වෙනි එකට තමයි කතා කරන්න වෙන්නේ සඳ මත පාදැවීම. මේක කොහොමද එන්නේ කියලා මම පැහැදිලි කරන්නම්. ඔය සත්කේ අභ්‍යවකාශ තරණයද රුසියාවයි ඇමරිකාවත් එක්ක ඔය ඒරියා 51 එක ඈදෙන්නේ ඔය ඉස්ලාම අර හෙලිකොප්ටර් සීන් එකට ඈදුනා. මොකද අර ප්ලේන් එකක් රුසියාවට පල්ලෙහෙන් ගියා රේඩාර වලට අහු වෙන්නේ නැතුව මම ඉස්සෙල්ලා කිව්වා. ඉතින් ඔය වගේම තව එකක් තිබ්බා ඇත්තටම ලෝකයේ තරගයක් තිබ්බ රුසියාවටයි ඇමරිකාවටයි ඉක්මනින් කවුද සඳ කියන්නේ සඳ මත පාදවන්නේ කියලා. ඕක ඇත්තටම සීතල යුද්ධයක් වගේ පටන් ගත්තා. ඉතින් ඇමරිකාවට වුණා රුසියාවට වඩා ඉක්මනින් සඳ මත පාදවන්න. ඉතින් එතකොට ඒගොල්ලෝ හුඟක් මිනිස්සු ප්‍රකාශ කරන ඇත්තටම සඳ මත පාදවීම මම කියන්නේ බොරුවක් කියලා. නමුත් ඒකත් ප්‍රශ්න කරන මිනිස්සු ඉන්න. මොකද අපි ඒ වෙලාවේ ළඟ හිටියේ නැහැ ඇත්තටම. ඇත්තට මෙහෙම වුණාද කියන්නේ ඔය සම්බන්ධ හුඟක් මම පත්තරවල මාතෘකා දැක්ක මේක බොරුවක්. මොකද අර නීල් ආම්ස්ට්‍රෝන්ගේ කකුලේ කියන්නේ බූට් එකේ තිබ්බ අඩිපාරයි හඳේ තිබ්බ අඩිපාරයි මේ සබත්තු පාරයි වෙනස් කියලා.
ඉතිං ඔය කට්ටියක පාද කරගමින් තව කට්ටියක් කියන්නේ ඔය සඳමත පාද වීම තමයි ඒරියා 51 වල කරේ. ඉතිං ඒක ඇවිල්ලා ඒ රහස එළියට හෙලි වෙලා ඇමරිකාව ලැජ්ජාවට පත් වෙයි. ඉතිං ඔතන හදලා තියෙන ඒරියා 51 එකේ හඳ වගේ තමයි හැගෙන හඳේ ඒ පාදවු විදිහ හදලා තියෙන්නේ. ඉතින් ඒ රහස එළියට ගියලා ඔතන වහන්න තමයි ඒරියා 51 එකේ කවුරුත් ආමිගේ කෙනෙක් පවුල පිටින් ගිය කියන්නේ යන්න ගියත් ඒගොල්ලන්ට ඉන්න දෙන්නේ නැත්te ඒක නිසා තමයි කියලා මිනිස්සු කියලා තිනවා. ඇත්තටම මේක හෙලි වෙලා නැහැ. මොකක්ද කියලා. ඉතින් අපි ඇත්තනම් බලන්න වෙනවා සැප්තැම්බර් 20 වෙනකන් ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මම පස්වෙනි කරුණු දිට ගන්නෙ තව මිනිස්සු කොට්ටාෂයක් කියනවා මේක ඇත්තටම තට්ටු 40ක බිල්ඩින් එකක් කියලා. මේ බිල්ඩින් එක කියන්නේ භූගතව තියෙන්නේ මේක හරහා මේක ඇතුලේ තමයි ලෝකයේ කියන්නේ හදිසි අවස්ථාවකදී කියන්නේ ලෝකේ ප්‍රධානීන්ට ඔක්කොම කියන්නේ ධනවත් පුද්ගලයින්ට හැංගෙන්න තියෙන ඔතන. ඒ වගේම ත්‍රස්තවාදීන් ඔතන හැංගිලා ඉන්නවා. ඇමරිකාව හරහා කියන්නේ ත්‍රස්තවාදීන්ට මුදල් දෙනවා. ඉතින් මුදල් දෙන අවස්ථාවල සමහරක් ත්‍රස්තවාදීන් නිර්මාණය කරන්නේ ත්‍රස්තවාදී නායකින් නිර්මාණය කරන්නේ පුහුණු කරන්න ඔය භූගත කඳවුර ඇතුලේ එහෙම කියලා කටකතාවකුත් තියෙනවා. ඉතින් ඇත්තට මොකද්ද ඇත්ත මොකද්ද බොරු මන්නේ මෙතන කරුණු පහක් වෙන පහක් වෙනකම් කිව්වා 10 ඉඳන් 5 වෙනකම්. ඉතින් අර ඇත්තට මොකද්ද ඇත්ත කියලා කියන්න බෑ. අනිත් කරුණ තමයි තව කට්ටියක් විශ්වාස කරනවා හතරවෙනි කරුණ මේක ඇවිල්ලා කියන්නේ මේ කියන්නේ ඒරියා 51 ප්‍රදේශයේ පල්ලෙහා කියන්නේ භූගතව කාලගුණය කියන්නේ පාලනය කරන මිනිසුන්ට අවශ්‍ය විදිහට කාලගුණය පාලනය කරන මැෂින් එකක් තියෙනවා කියලා. ඉතින් ඇත්තටම ඔප්පු වෙලා නැහැ. නමුත් ඒ එක මිනිස්සු කොට්ටාෂයක් තමයි ඒක කියන්නේ. මේක ඇවිල්ලා අපිට ඕන්ලාඩ වැස්සවස්සන්න පුළුවන් ඇමරිකාවේ ඒ විදිහට තමයි ඒගොල්ලන්ගේ ආර්ථිකත් එක්ක අනිත් රටවල කාලගුණය පාලනය කරන්නේ ඒකට අවශ්‍ය විදිහට ඒගොල්ලෝ කියන ලෝකයේ විවිධ රටවල් පාලනය කරනවා එහෙම කියලා අලුතෙන් කට්ටියකුත් ගෙහෙනවා. නමුත් ඇත්ත මොකද්ද කියලා දන්නේ තව කට්ටියක් ගන්න එක තුන්වෙනි කරුණ. ඒ කියන්නේ තව කට්ටියක් කියනවා මිනිස්සුයි පිටසක්වල ජීවුනේ අතර හයිබ්‍රිඩ්. ඒ කියන්නේ මිනිස්සුත් නොවන පිටසක්වල ජීවුන් නොවන මේගොල්ලෝ දෙගොල්ලම එකතු වෙලා හැදුන හයිබ්‍රිඩ් ජීවීන් වගේ මේක තුළ ජීවත් වෙනවා කියලා. ඒ කියන්නේ නෙවාඩා ඔය කාන්තාරේ ඒරියා 51 වල මිනිස්සුත් නොවන හයිබ්‍රිඩ් කියන්නේ පිටසක්වල ජීවුනුත් අතර සම්මික්ෂණයක් වුණ මිනිස්සු කොට්ටාසියක් ජීවත් වෙනවා. ඒගොල්ලෝ පිටත ලෝකේ හා ගැටෙයි. ඒ කියන්නේ ඒගොල්ලොත් එක්ක තාම එක්ක පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ නැත්නම් ඒගොල්ලන්ට අපිට සාමාන්‍ය මිනිස්සුන්ට මුහුණ දෙන්න තරම් මොකක් හරි ඇති කියලා තමයි ඒගොල්ලෝ ඇත්තටම කියන්නේ. හරියටම මේක ඔප් වෙලා නැහැ. නමුත් එක කොට්ටාෂයක් මේ ගැන කියන්නේ මේ විදිහට අදහස් දක්වලා තිනවා. එක එක එක්කෙනාට එක එක මත කියන්න පුළුවන්. නමුත් මේකක්වත් තහවුරු වෙලා නැහැ. අනිත් එක තමයි ඇමරිකාව ඇවිල්ලා මිනිස්සුන් ඒ වගේම ට්‍රස්ට් ඒගොල්ලන්ට අවශ්‍ය ඒගොල්ලන්ගේ රටට තර්ජනයක් වෙයි කියලා හිතන මිනිස්සුන් පැහැර ගන්න වෙනම බ්ලැක් හෙලිකොප්ටර්ස් කියලා සංකල්පයක් තියෙනවා අපේ රටේ සුදු වෑන් තිබ්බා වගේ. ඉතින් ඒ වනවත්තර තැනක් තමයි ඔය ඒරියා 51 කියන්නේ කියලා කියලා දිනවා. කියන්නේ ඇමරිකාවට මොකක් හරි තර්ජනය වෙනවා නම් කවුරු හරි පුද්ගලෙක් ඇමරිකාවට එරෙහිව නැගී සිටිනවා නම් ඒ පුද්ගලයා නැගී සිටින අවස්ථාවේම ඒ හෙලිකොප්ටර්ස් වලින් ගිහිල්ලා ඒ රේඩාර් වලට අහුවෙන්නේ නැති හෙලිකොප්ටර්ස් වලින් ගිහිල්ලා ඒ පුද්ගලයා වරන් උතන්ට ඇවිල්ලා එක්ක රඳවාගෙන තබා ගන්නවා. එහෙම කියලා ඒ කියන්නේ බ්ලැක් හෙලිකොප්ටර්ස් කියලා තියෙන සංකල්පය ඔයාලට Google එකේ සර්ච් කරලා බලන්න පුළුවන්. ඒ සංකල්පය තියෙන උතන ඒව නවත්තන ස්ථානයක් තමයි ඕක කියලා හුඟක් මිනිස්සු කොට්ටාෂයක් කියලා තියෙනවා. ඉතින් ඇත්තටම අන්තිම කරුණට එන්න ඕනේ. මේක තමයි ඔගොල්ලෝ බලන්නේ නැති මොකද්ද මේ අන්තිම කරුණ කියලා. පොඩ්ඩක් නිකන් ගෙස් කරන්න ඇත්තට මොකද්ද කියලා මම මේ කියන වෙලාවේ හුඟක් දෙනෙක් කියන බහුතර පිරිසක් මේක තමයි කියන්නේ. ඉතින් මම ඇත්තට මොකද්ද මේ කියලා මම කියන්නම්. හුඟක් පිරිසක් කියන ඒරියා 51 ඔය පිට චක්‍ර ජීවීන් වගේ මුකුත් නැහැ. නිකන් හිස් බිම් කඩක් කියලා තමයි කියන්නේ. මොකද හුඟක් මිනිස්සු එහෙම කියන්නේ හේතුව හැම රටකටම මොකක් හරි ඕනේ ආයුධයක් විදිහට භාවිතා කරන්න. ඉතින් ඇමරිකාව භාවිතා කරන්නේ ඔය ප්‍රදේශයේ තමයි ওই විදිහට කියලා. මොකද ඔක විද්‍යාවක් කියලා තමයි මිනිස්සු කියන්නේ. මොකද ඒගොල්ලන්ට ඒ වෙලේ ඒ කියන්නේ අපි දැන් අපි වුණත් බය වෙනවනේ. ආ ඇමරිකාවට මේ දේ තියනවා කියලා. දැන් හුඟක් ඔය පිටසක්වල ජීවීන් කතා එක තමයි ඒරියා 51 කියලා තැන ඇදිලා ඉන්නේ. ඉතින් රුසියාව වුණත් දෙපාරක් හිතනවා ඇමරිකාවට පහර දෙන්න කලින් මේගොල්ලෝ මේ වගේ පිට හැත්තටම වෙලා තිබ්බොත් අපිට කියන්න බෑ. ඇත්තටම මේගොල්ලෝ පිටසක්වල ජීවීන් ගනුදෙනු කරලා තිබ්බොත් ඒකෝ අනිවාර්යෙන් අපිට ඇදී දියුණු තාක්ෂණයක් සමහරවට තියෙන්න පුළුවන්. එතකොට මේ පහර දෙන රටට හුඟක් හානි වීමක් වෙනවා. ඒක පහර දෙන රට පරාජය වෙන්නත් පුළුවන්. ඉතින් මිනුඟක් මිනිස්සු කියන මේක ඇවිල්ලා ඇමරිකාවේ ඒගොල්ලන්ගේ ආධිපත්‍යය නැත්නම් ඒගොල්ලන්ගේ බලය එක දිගට රැක ගන්න තමයි මේ විදිහට මේගොල්ලෝ බොරුවක් කරන්න ඔතන කිසිම දෙයක් නැහැ. මිනිස්සුන්ව බය කරන්න තමයි උත්තර
ආරක්ෂාවක් දාලා තියෙන්නේ මිනිස්සුන්ට යන්න දෙන්නේ නැතුව. ඒගොල්ලෝ හරහම මුළු ලෝකෙටම දැනන්න මෙහෙම දෙයක් තියෙනවා, මෙහෙම දෙයක් වෙනවා, එක එක කටකතා ඒගොල්ලොම නිර්මාණය කරලා ඒගොල්ලොම ප්‍රචාරය කරනවා කියලා තමයි හුඟක් මිනිස්සු කියලා තියෙන්නේ. නමුත් මම මේ කිව්ව කරුණු 10 සම්බන්ධයෙන් ඇත්තටම තාම ඔප්පු වෙලා නැහැ මොකද්ද හරියටම තියෙන්නේ කියලා. අපිට ඇත්තටම බොහෝ වෙලාවට බලන්න හම්බුල පුළුවන් වෙයි මම හිතනවා සැප්තැම්බර් 20 ඉඳන් ස්ට්‍රෝම් 51 එක මොකද්ද වෙන්නේ කියලා බලමු. ඇත්තටම සමහරක් වෙලාවට hina යනවා මොකද ඇමරිකාවේ තියෙන බලයත් එක්ක ඒගොල්ලෝ හරියට ආයුධ පාවිච්චි කිරීමක් කරොත් ඔය යන ලක්ෂ ගානම එක බෝම්බකින් හරි බෝම්බ දෙකකින් හරි තුනකින් හරි විනාශ කරලා දාන්නත් පුළුවන්. සමහරට ඔය නොවෙන්නත් පුළුවන්, සමහර විට විහිළුවක් වෙන්නත් පුළුවන්. මොකද ඔක්කොම අල්ලගිලා දාට බලන් ඉදී සමහර විට කවුරු මැරෙන්න ආස නැහැනේ. ඉතින් හුඟක් විදාවට ඔය ජෝක් එකක් වෙයි සමහර කරලා ඇත්ත වෙන්නත් පුළුවන්. අපිට කියන්න බෑ ඒ වෙලාවට ඒ තත්ත්වෙ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් අපි සැප්තැම්බර් 20 වෙනකම් බලන් ඉමු මොකද්ද ඇත්තටම වෙන්නේ කියලා. ඒ වගේම මම හිතනවා ඔයගොල්ලෝ මේ කරුණ මොන හරි දැනගන්න ඇති. මම ඔයගොල්ලන්ට තව මොන හරි වැඩිදුර අවශ්‍ය දැනගන්න අවශ්‍ය හැම දෙයක්ම මම ඔයගොල්ලන්ට ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙන්ෂන් කරන්නම්. ඒ ලින්ක් වල ගිහලා වැඩිදුර බලන්න පුළුවන්. මොකද පිටසක් ජීවීන් ගැන හොයනවා නම් ඔය ඒ සම්බන්ධයෙන් හුඟක් කරුණු මේකත් කෑදිලා තිනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් හොයන්න මම පල්ලෙහා ලින්ක් එකේ දාන ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් දාන්නම්. ගිහලා රිෆර් කරලා බලන්න. සමහරට මේවා ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්. මම ඇත්ත කියලා කියන්නේ නැහැ. නමුත් ඔයාගේ දැනුම මොනවා නිකන් තීරණය කරලා බලන්න මෙහෙම දෙයක් වෙනවද කියලා. ඒ වගේම මතකතු අපේ channel එක subscribe කරන්න, bell icon එක click කරලා යන්න. එතකොට මම මේ වගේ ඉස්සරහට හුඟක් ගේනවා videos. එතකොට ඒව ලකින් දාපු සැනින් ඔයගලන්ට බලන්න පුළුවන්. ඉතින් අපි අලුත් video එකකින් හම්බ වෙමු. මෙච්චර වෙලා video එක බලන්න ඔයගලට ස්තුතියි. අපි අලුත් video එකකින් හම්බ වෙමු. ඒ වගේම comment එක අනිවාර්යෙන් දාන්න. ඔයගොල්ලෝ හිතන්නේ මොකද්ද area 51 වල තියෙන්නේ කියලා. සැප්තැම්බර් 20 කටින් දාන්න අපි ඇත්තටම බලමු කවුද හරියටම කියන්නේ කියලා ඒ සම්බන්ධව. එහෙනම් අපි අලුත් video එකකින් හම්බ වෙමු. ඔයගලන්ට සුබ දවසක්.